හිත නිවන සෙවණට নমස්කාර පූර්ව කැරියුම නා උයන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය ජාත්‍යන්තර භාවනා උපදේශක පූජ්‍යපාද අංගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි ඔබට මෙම ධර්මානුශාසනාව පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් 0112 84888ට කතා කරන්න අවසරයි ස්වාමීන් වහන්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් අපමාදේන භික්ඛවේ සම්පාදේතාතේ ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ භාවනා මාර්ගයේ පිළිපඳව කරුණු ටිකක් තවදුරටත් විස්තර කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ භාවනාවක් යම් කෙනෙක් දිනු කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදී බවට පත් වෙන කෙනෙක් වෙනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන මේ භාවනා මාර්ගයන් ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන් බෞද්ධ පින්වතුන්ට ශ්‍රද්ධාවෙන් අනුගමනය කරලා ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් අබෞද්ධ අයට වුණත් ඒව අත්හදා බලලා ඒ වාගේ ප්‍රයෝජනයක් තියෙනවා නම් තමන්ගේ ජීවිතවලට එක්කව කරගන්න පුළුවන් ඒ වගේම විද්‍යාඥයෝ වගේ පරිශන කරන අයට උනත් ඒවා පරිශන කරලා මේ වාගේ වටිනාකමක් තියෙනවද කියලා බලන්න පුළුවන්කම තියෙනවා ඕනෑම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්ම විවෘතයි අත්හදා බලන්නට පුළුවන්කමක් තියෙනවා මේ භාවනාමය කුසලය කියලා කියන්නේ ජීවිතයකට ප්‍රයෝජනවත් වෙන ඉතාමත් ප්‍රයෝජනවත් වෙන කුසල කර්මයක් අපි යම් කෙනෙක් හොඳ ආහාර වේලක් පෝෂ්‍යදායි ආහාර වේලක් අනුභව කරනවායි කියලා කියන්නේ කායික වශයෙන් පෝෂණයට ප්‍රයෝජනවත් වෙන ඒ පෝෂ්‍ය පදාර්ථ ඒ ආහාර වේල තුල අඩංගු වෙලා තියෙනවා එනිසා කාය ශක්තියක් වර්ධනය වෙනවා එවැනි මානසික ශක්තියක් වර්ධනය කරන්න මනසට අවශ්‍ය පෝෂ පදාර්ථ අඩංගු වෙලා තියෙන ආරම්මණයට කියනවා භවනාමය ආරම්මණය කියලා. ඒත් මේ භවනා ආරම්මණය කියන එක අමුතු එකක් නෙමෙයි කුසල ආරම්මණයක්. ජීවිතයක පරිවර්තනයක් කරලා ගන්න පුළුවන් මේ කුසල ආරම්මණයත් එක්ක අපේ ජීවිතයක් ගැන සලකලා බලපුවාම කුසල් ආරම්මන අකුසල් ආරම්මන කියලා ජීවිතයකට වර්ග දෙකක් තියෙනවා. අපි උදේ ඉඳන් රාත්‍රී කාලයේ වෙනකන් කාලය ගත කිරීම අරමුණු කරලා බැලුවොත් අපි ගෙවල් දරවල් ගැන යාන වාහන ගැන බාහිර දේවල් ගැන ලෝභ සිතිවිලි වලින් දේශ සිතිවිලි වලින් මෝහ සිතිවිලි වලින් ඊර්ෂ්‍යා මාන්න ක්‍රෝධ සිතිවිලි වලින් ගත වෙච්ච කාලය වැඩි මේවට කියනවා අකුසල ආරම්මන. ඊට මේ අකුසල ආරම්මණය තුළ ජීවිතයක ශක්තිය අඩු කරලා දානවා. මේ ජීවිතයත් අඩු වෙනවා සංසාර ගමනෙත් ජීවිතයක ශක්තිය අඩු කරලා දානවා. ඒ වගේම නිවනින් ඈත් කරලා දානවා. ධර්ම අවබෝධයෙන් ඈත් කරනවා. හොඳ ආරම්මණයක් කියන කුසල ආරම්මණය යම් කෙනෙක් ජීවිතයට පෝෂණය කරගන්නවා. ඒ පෝෂණය වෙන කුසල ආරම්මණය නිසා ජීවිතය සැහැල්ලු වෙනවා ජීවිතය සතුටෙන් වාසය කරනවා පවුල් ජීවිතයක නම් ප්‍රශ්න අඩුවෙන් වාසය කරනවා දෙමාපියෝ දරුවෝ ඒ වගේම අසල්වැසියෝ කවුරුත් එක්ක සමගියෙන් ඉන්න පුළුවන් පසුතලයක් ගොඩනගෙනවා ඒ වගේම ජීවිතයක බොහෝ දේවල් ඉවසා දරාගෙන කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ගොඩනගෙනවා එපමණක් නෙමෙයි තමන්ට සුළු වේලාවක් හෝ භවනා මනසිකාරයක් කුසල මනසිකාරයක් පෝෂණය වුණාම දවසේ විශාල පිරිච්ච ගතියක් පිබිදෙච්ච ගතියක් තමන්ගේ ජීවිතයට එක්කව වෙනවා ඒ පමණක් නෙමෙයි ඊට එහා යම් කෙනෙක් භවනාව දිනුකොලොත් එහෙම ගැඹුරු සමාධියත් උපදවා ගන්න පුළුවන් වෙනවා
ඉන්න තැන් පවා අමතක වෙලා ගිහිල්ලා මේ ගැඹුරු සමාධිය පුදවා ගන්න පුළුවන් එකම දවසේ විශාල පිරිච්ච ගතියකින් මේ විදිහට කාලයක් ගත වුණාම මුළු ජීවිතේම තමන්ට ආපස්සට හැරිලා බලපුවාම පිරිච්ච ගතියකින් යුක්ත ජීවිතයක් බවට පත් වෙනවා මේ නිසාම සංසාර ගමන සපදායක වෙනවා නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්කමක් ලැබෙනවා ඒකම ලෞකික වශයෙන් තව විශාල ආනිසංස සම්භාරයක් මේ ජීවිතයට ලැබෙනවා මිනිසයන්ට තම රැකි ආරක්ෂා කරන තැන්වල අයට ප්‍රියමනාප කෙනෙක් වෙනවා අසල්වැසියන්ට ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා ඒ වගේම අමනුෂ්‍යයන්ට පවා ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා දෙවියන්ට පවා ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා දෙවියන්ගේ ආශිර්වාද උපකාර ලබන්නෙක් බවට පත් වෙනවා අමතුයෙන් යාඥා නොකළාට අමතුයෙන් ඉල්ලුම් නොකළාට දෙවියෝ ඒ අය ආරක්ෂා කරනවා එයාට උපකාර කරනවා මේ භවනා මානසිකාර්ය තුළ එවැනි ශක්තියක් තියෙනවා ඒ නිසා අපි කවුරුත් අපේ මේ කාලය තුළදී කවුරුත් විශාල ව්‍යසනයකට මුහුණ දෙනවා මේ කොරෝනා වෛරසය නිසා ලෝකයට ඇති වෙලා තියෙන ව්‍යසනය මේ ව්‍යසනයට මුහුණ දෙන්න කාලය තුළදී පුළුවන් ආකාරයෙන් මේ කුසල ආරම්මණයන් පෝෂණය කරන්නට ඕනේ ඒ කුසල ආරම්මණයන් අඛණ්ඩව පෙළගස්වා ගැනීම තමයි මේ භවනාවයි කියලා කියන්නේ එතකොට දැන් බලන්න අපේ බුදුගුණ මානසිකාරයක් ගන්නවා ඒකට කියනවා ඒ එක අරමුණක් කුසල ආරම්මණය භවනා අරමුණක් මේ ගන්නා වූ බුදුගුණ මානසිකාරය අපි නැවත නැවත දිගින් දිගට පුහුණු කරනවා මේ පුහුණු කරවීමට කියනවා බුද්ධානුස්සතිය භවනාවයි කියලා ඒකම අපේ යම් කෙනෙක් පුහුණු වෙනවා මෛත්‍රී සංඥා මෛත්‍රිය තමන්ට ලෝකවාසීන්ට යහපත සැපය උදෙසා තමන්ගේ සිතවිල්ල මුදා හරිනවා මේකට කියනවා මෛත්‍රී සංකල්පනා මේ සංකල්පනාව නැවත නැවත පුහුණු කරනවා නම් මේකට කියනවා මෛත්‍රී භාවනාව ඒකම අපේ තව මේ බොහෝ ගුරු ස්වාමීන් වහන්සේලා පෙන්වන් කරනවා වගේ ආනාපාන සති භාවනාව මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ හුස්ම රැල් ඇතුල් වෙනවා මේ අපේ සිත තුළයි මේ ආරම්මණය හැදෙන්නේ හුස්ම රැල් ඇතුල් වීම එක ආරම්මණයක් හුස්ම රැල් පිටවීම තව ආරම්මණයක් මේ ආරම්මණ පෙළක් එක දිගට ගමන් කරනකොට එක භවනා මනසිකාරයක් වෙනවා ඒ භවනා මනසිකාරය තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා පමණක් නෙමෙයි ලෝකයට ඒ භවනා මනසිකාරය ප්‍රයෝජනවත් වෙනවා විශේෂයෙන්ම අපේ ජීවිතවලට පැමිණෙන මේ බාධක ධර්මයන් ඉතා ඉක්මනින් ජයගන්න මේ භවනා මනසිකාරය ප්‍රයෝජනවත් වෙනවා මේ මෑත කාලයේදී මේ කොරෝනා වෛරසය කියන මේ විෂ බීජය මේවා පින්වත්නි ඉබේ එනවා නෙමෙයි අපේ කර්මයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා අපේ අකුසල විපාකයන් එනකොට ඒ අකුසල විපාකයන්ගේ විපාක වාරයක් වශයෙන් අපි කරා ඒ විෂ බීජ එනවා ඒතර ඒ විෂ බීජ අපි කරා එනවා පමණක් නෙමෙයි අපේ ශරීරයට ඇතුල් වෙලා ජීවිතයටත් හානි කරනවා එහෙර විපාක වාරේ හැදිලා තියෙනවා අපිට මේ වෛරසයෙන් අපේ ජීවිතය හානි වෙන්න මේකට කියනවා අකුසල විපාක වාර යම් කෙනෙක් භවනා මනසිකාරයන් කරනවා මේ විදිහට දිගට භවනා මනසිකාරයන් කරගෙන ඉන්නකොට ඒ මනසිකාරයේ ශක්තියෙන් කුසල ශක්තියක් උපනිශ්‍රය ශක්තියක් ඒ විපාක වාරය ප්‍රතිභාවනය කරන්න පුළුවන් ශක්තියක් නිර්මාණය වෙනවා අර පැත්තෙන් වෛරසය එනවා අපේ ජීවිතයට හානි වෙන්න මේ පැත්තෙන් කුසල මනසිකාරය එමු නැත්නම් අපේ භවනා ශක්තිය එක්ව වෙලා ඒ වෛරසය වෙන පැත්තකට හරවනවා ජීවිතේ යම් විදියකින් ඇතුල් වුණොත් ඉතා ඉක්මනින් ජීවිතයෙන් ඒක අයින් කරලා දානවා තමන්ගේම ගන්නා ඖෂධ බලයෙන් අයින් වෙනවා චිත්ත බලය නිසා අයින් වෙනවා එමු නැත්නම් කුඩා වෙනත් බාහිර ඖෂධ බලයකින් අයින් කරගන්න පුළුවන් ශක්තියක් නිර්මාණය වෙනවා උපනිශ්‍රය බලයක් නිර්මාණය වෙනවා මේ කර්මය තමන්ගේ හොඳ කර්මයක් නිර්මාණය වෙනවා ඒ නිසා කවුරුත් අත්හදා බලන්න ඉතින් මේ කොරෝනා වෛරසයේ පමණක් නෙමෙයි පින්වතුනි අපිට මේ සංසාර ගමනේදී තව විශාල වෛරස් ප්‍රමාණයකට මුහුණ දෙන්න වෙනවා මේ කොරෝනාව කියන එක එකම දෙයක් පමණයි ජීවිතයකට අවුරුදු 50ක් 100ක් ගත කරනකොට තව විශාල ප්‍රමාණයකට මුහුණ දෙන්න වෙනවා අපි කවුරුත්
කාලයාගේ ඇවෑමෙන් ජරාවට පත්වෙනවා එවගෙන් ව්‍යාධියට ලෙඩ රෝග වලට පත්වෙනවා නොයෙකුත් ආකාරයේ දුක් පීඩාවට පත්වෙනවා ඒවා වෛරස් ස්වභාවයෙන් නොවුනාට ජීවිතයකට හානිකර දේවල් බවට පත්වෙනවා ඒ වගේනොත් විශාල ප්‍රමාණයක් අතමෙදෙන්න මේ භවනා මනසකාරය උපකාර වෙනවා භවනාව කරන කෙනෙක් යම් කෙනෙකුට භවනා ශක්තියක් දිනු වෙනකොට පින්වතුනේ හෘද රෝගයක් හැදෙන්න තිබුණා නම් ඒ හෘද රෝගයේ හැදීම අඩු කරලා දෙනවා ඒ වගේම වෙනත් ප්‍රෙෂර් රෝග ආදී දේවල් තියෙනවා නම් ලේ ගමනා ගමනේ අක්‍රමවත් භාවය තියෙනවා නම් ඒ වගේ වැඩි ප්‍රමාණයක් ඒ අඩු කරලා දෙනවා හැබැයි සියල්ලම වෙනවා නෙමෙයි තමන්ගේ කර්මය සමහර කොටස් පරිපූර්ණ කරන්න බෑ නමුත් කර්මයේ දුබල කර්මයේ 70%ක් තරම් ප්‍රමාණයක් ඒ භවනා මනසිකාරය නිසා වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. තව යම් කෙනෙකුට දිය වැඩ ආදී රෝග හැදෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණයක් මේ භවනා මනසිකාරයත් එක්ක ජය ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි ගාව භවනා කළ උපාසක මහත්මෙක් අවුරුදු 35ක් තරම් වයස ඇති කෙනෙක් එතුමාට තිබුණා දිය වැඩ රෝගය. ටික දවසක් ගෙහින් කියනවා අනේ ස්වාමීන් වහන්ස මම මෛත්‍රී භවනාම දිගටම වැඩුවා. මගේ දියවැඩිය රෝගේ සම්පූර්ණ මතුරු දහන් වුණා ප්‍රබල ලෙස තිබුණා දියවැඩිය ඔක්කොම මතුරු දහන් වුණා ඊළඟට අපි ඇහුවා නැවත අවුරුද්දක් දෙකකින් ගිහින් ඇහුවා කොහොමද දියවැඩිය රෝගේ මතු වුණාද නෑ ස්වාමීන් වහන්සේක මතු වුණේම නෑ තාමත් මම මෛත්‍රී භාවනා වඩනවා මේ රෝගේ මතු වෙන්නේ නෑ ඒ වගේ ජීවිතේ බොහෝ කාලෙකින් නැවත නැවත අපි ඇහුවා මතු වුණේම නෑ ඒ දියවැඩියව සම්පූර්ණයෙන්ම ප්‍රතිභාණය කරන්ඩ මෛත්‍රී භාවනා උපකාර වුණා හැබැයි එම දේ වැඩියාවක් මෙම් හොඳ වෙන්නේ නැහැ. නමුත් ලොකු ප්‍රමාණයක් පාලනය කරගන්න එක උදව්වක් වෙනවා. මොකද තමන්ගේ මේ ශරීරය තුළ තියෙන රූප කලාප නිරෝගී රූප කලාප බවට පත් වෙනවා මේ භවනාමය කුසලයක් හැදෙනකොට. එපමණක් නෙමෙයි තමන්ගේ කර්මය ප්‍රබල භාවයට පත් වෙනවා මේ භවනාමය කුසලයක් හරහා. ශරීරයේ තියෙන රූප කලාපත් අපි කියවනේ භාවනාමය කුසලයක් කරහා නිරෝගී රූප කලාප බවට පත් වෙනවා ඒ නිසාම මේ වෛරස් රෝග ආදී දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් රූප කලාප පද්ධතියක් ජීවිතේ පෝෂණය වෙනවා ඒ නිසාම තමන්ගේ ජීවිතය ආරක්ෂා වෙනවා පමණක් නෙමෙයි යම් කෙනෙක් භවනා කරන කෙනෙක් තමගේ නිවසේ ඉන්නවා නම් ඒ ආශිර්වාදයේ නිවස වැසියන්ටම ලැබෙනවා ඒ භවනා කරන කෙනාගේ ශක්තිය අපිට ඇහැට පේන්නේ නැතුණාට ඒ නිවසටම ලැබෙනවා ඒ කෙනාගේ ශක්තිය මුළු ගමටම ලැබෙනවා ඒ කෙනාගේ ශක්තිය සමහරලාට ප්‍රබල නම් විශ්වයටම ලැබෙනවා අපේ බුදුරජාන් වහන්සේගේ ශක්තිය උන්වහන්සේගේ මෛත්‍රී ශක්තිය භවනා ශක්තිය මුළු විශ්වයටම මේ සක්වලට පමණක් නෙමෙයි අනන්ත සක්වලක් දක්වාම ශක්තිමන්ත බලයක් බවට පත් වුණා එවැනි ශක්තියක් තමන්ගේ ජීවිතය අනුව වෙන්න පුළුවන් හැබැයි හැම කෙනාටම එක හා සමාන ශක්තියෙන් නිර්මාණය වෙන්නේ නැහැ සංසාරයේ කරගන්නා ලද කුසල කර්මයන් අනුව එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඒ කෙසේ වෙතත් යටත් පිරිසෙන් තමන්ගේ ජීවිතය හොඳින් වාසය කරන්ඩ තමන්ගේ ජීවිතය හොඳින් පවත්වා ගන්නට මේ භවනාමය කුසලය උපකාර වෙනවා කොරෝනා වෛරස් වගේ දේවල් වලට නම් අපිට හොඳටම විශ්වාසයක් තියෙනවා ඒවට මුහුණ දෙන්න පුළුවන් හොඳ ශක්තියක් නිර්මාණය වෙනවා පින්වතුනි ඇතුලේ වෛරස් වාගේ දේවල් අපි කියවනේ මේවා එන්නේ නිකන් නෙමෙයිනේ අපේ අකුසල විපාකනේ ඒ අකුසල විපාක නිකන් ආවා නෙමෙයිනේ අපි අතින් සංසාරයේ වෙච්ච දේවල් ලින්දනේ ඒත් වර්තමානයේ මේ කරගන්නා කුසලය නිසා අපිට අර අකුසල විපාක ප්‍රතිබාහණය කරගන්න කුසල විපාක මතු කරගෙන ඒ අපේ සංසාරයේ කරගන්නා ලද කුසල ශක්තිය මතු කරගෙන හොඳ ජීවිතයක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා කවුරුත් මේ භවනාවේ වටිනාකම තේරුම් ගන්න ඒකම සුළුෙන් ගෝ මේක අත්හදා බලන්න එක දිගට ලොකු කාලයක් ගත කරන්න බැරි නම් විනාඩිය දෙක හෝ අත්හදා බලන්න විනාඩි 5 10 පුළුවන් නම් එහෙම අත්හදා බලන්න අනිවාර්යයෙන්ම මේ භවනාවල්ලේ කොයි භවනාවක් කළත් ඒ හැම භවනාවකම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා සමත භවනාවක් කළොත් මෛත්‍රී ආදී දේවල් ඒ හරහත් ජීවිතයකට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා යම් කෙනෙක් විපස්සනා භවනාවක් හෝ වඩනවා නම් ඒ හරහත් අනිවාර්යයෙන්ම
ජීවිතයකට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ලොකු දේවල් බැරි නම් මේ මෛත්‍රී වචනයක් කියවන්න, ඒ වගේම බුදුගුණ පාඨයක් බුදුගුණ වචනයක් කියවන්න, තමන් දැනගෙන හෝ නොදැනගෙන හෝ කියවන්න එයි ආනිසංස තියෙනවා. අපේ නා වූනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන කාලයේදී ස්වාමීන් වහන්සේ කියපු කතාවක් අපිට මතක් වෙනවා. ස්වාමීන් වහන්සේගේ දායක දොස්තර මහත්මයෙක් වාසය කළ ඕස්ට්‍රේලියා රටේ. ඒ රටේ එතුමා කටයුතු කළේ මනෝ වෛද්‍යවරයෙක් හැටියට. ඒ රෝහලට ගෙනාව තරුණ ගෑනු ළමයෙක් ලෙඩ වෙලා. සිහි කල්පනාව ඇත්තේම නැතුව ලෙඩ වෙච්ච තරුණ ගෑනු ළමයෙක් රෝහලට අරගෙන ආව ප්‍රතිකර්ම සඳහා. වෛද්‍යවරු නොයෙකුත් පරීක්ෂණ කළා, කිසිම රෝගයක් හොයාගන්න බෑ. අපේ වෛද්‍යවරයා හොඳ බෞද්ධ කෙනෙක්, හොඳට භාවනා කරන කෙනෙක්. එතුමාට සංකල්පනාවක් ආවා, එයාට බුදුගුණ බලයෙන් මේක හොඳ කරන්න පුළුවන් කියලා. එහෙම හිතලා එතුමා අනෙක් වෛද්‍යවරුන්ට මතක් කළා, මේ ලෙඩා මට දෙන්න පුළුවන් නම් එක සතියකට මම හොඳ කරලා දෙනවා. ඒ වෛද්‍යවරුත් පරීක්ෂණ කරනවානේ. සාමාන්‍යයෙන් චාරිත්‍රයක් තමයි ලෝකේ වෛද්‍යවරුත් එක එක දේවල් ඉගෙන ගන්නවත් හදා බලනවා. ඒ නිසා මේ මනෝ වෛද්‍යවරුත් හොඳයි. මේ ලංකාවේ වෙනත් රටවල තව දේවල් තියෙන්න පුළුවන්නේ. ඒ නිසා හොඳයි, එහෙනම් ඒ දේ කරන්න සතියකට බාර දුන්නා ලෙඩා. මේ වෛද්‍යතුමා මොකද්ද කළේ? අර ලෙඩා ගාවට ගිහිල්ලා ඒ ලෙඩා ගාම වාඩි වෙලා නිවාඩු වෙලාවල් වලදී බුදුගුණ වචනයක් කියවනවා. අරහං බුදුරජාන් වහන්සේ ගුණ නමයක් තියෙනවනේ. ඒ නමෙන් අරහං අරහං කියන වචනේ කියනවා. මෙන්න මේ ආකාරයෙන් අරහං අරහං කියන වචනය කියනකොට විඩ මේ ළමයාට සිහියෙන්න පටන් ගත්තා. හැබැයි ටික වෙලාවක් කෑ ගහලා ආයෙ සිහිය නැති වෙනවා. මේ විදිහට සිහියෙන්න කාලය ටිකෙන් ටික වැඩි වුණා. වැඩි වුණාම මේ වෛද්‍යතුමා කියනවා, නැගණිය, මේ ලෝකයේ තුල වාසය කළ ශ්‍රේෂ්ඨම පුජ්‍යලයක් එතුමාට කියන්නේ අරහං කියලා. අන්න එතුමාගේ නම කියවන්න පුළුවන් වෙලාවට. ඉතින් සිහිය ආපු වෙලාවට දැන් මතක් කරලා දෙනවා. මෙතුමියක් කියනවා, අරහං අරහං කියලා අය කෑ ගහලා සිහිය නැති වෙනවා. මේ විදියට සිහියෙන්න කාලය ටිකෙන් ටික වැඩි වෙලා හරියට දින හත යනකොට සම්පූර්ණම නිරෝගී වුණා. කිසිම බෙහෙත් පෙත්තක් භාවිතා කළේ නැහැ. වෛද්‍යවරු ඇවිල්ලා පරීක්ෂණය කරනවා, කොහොමද මේක හොඳ කළේ? ඒ වෙලාවේදී මේ ළමයාගෙන් අහනවා, කොහොමද මේක උනේ? මේ දොස්තර මහත්මයා අරහං අරහං කියනකොට එතුමියට පේන්න එනවා විශාල කළු පාට කෙනෙක්. මොකද මෙතුමිය විවාහ වෙන්න හිටපු කෙනෙක් තරුණ පිරිමි ළමයෙක් එක්ක යාළුවා හිටියා. එතුමා ඇක්සිඩන්ට් එකකින් කලරිය කළා. දැන් එතුමා මේ වාගේ දරුණු එහෙම නැත්නම් භයානක ආත්මයක් එක්ක පෙනී හිටිනවා. ඒ භයානකමට මෙයා කෑ ගහලා සීසන් නැති වෙලා යනවා. මේ අරහං කියනකොට මොකද උනේ? දොස්තර මහත්මයා අරහං කියනකොට ටිකෙන් ටික ඈත් වුණා. මෙතුමියත් අරහං කියනකොට තවත් ටික ඈත් වෙලා ගියා. දින හත යනකොට සම්පූර්ණම ඈත් වෙලාම ගියා. මෙතුමිය තමන්ගේ අත්දැකීම කියන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී දොස්තර මහත්මයා කියනවා, නැගණිය, මේ අරහං කියන්නේ කවුරුවත් නෙමෙයි, අපේ බුදුරජාණන් වහන්සේ, අපේ ආගමනුකූලවයි අපේ අරහං සම්මා සම්බුද්ධ වචන භාවිතා කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ මේ තේජසයි ආනුභාවයයි මේ කවුනේ. ඉතින් එතුමිය බොහොම සාදුකාර දීලා පිළි අරගෙන දෙවනුව බෞද්ධ බවටත් පත් වෙලා, දෙවනුව දොස්තර මහත්මයාට බොහොම හිතයිසික කෙනෙක් බවටත් පත් වුණායි කියලා අපේ නා වූනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ විසින් කියලා දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ දේශනාව ඒ කාලේ දේශනාවලත් දේශනා කරලා තියෙනවා. බලන්න මේ එක වචනයක මේ තරම් ශක්තියක් තියෙනවා. ඇයි අපි මේවා අත්හදා නොබලන්නේ? අත්හදා බලන අයට ජීවිතයට අනිවාර්යයෙන්ම වෙනසක් තියෙනවා. මේක නිසා ශ්‍රද්ධාව, භක්තිය, විශ්වාසය හදාගෙන මේවා අනුගමනය කරන්ඩ තමන්ගේ ජීවිතයට විශාල වෙනසක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් අපේ අද දවසේ මේ භවනාවල වටනාගම කිව්ව එහෙමනම් බුදුගුණ මනසිකාරයක් අපි ඉස්සෙල්ලා පුරුදු වෙන්න. බුදුගුණ මනසිකාරයකදී අපිට කැමැති වචන එකක් හෝ නමයක් හෝ භාවිතා කරන්න. පළමුවෙන් වචන ටිකට හොරු වෙන්න. අපේ ගුරු ස්වාමීන් වහන්සේලා අපිට පුහුණු කරවන්නේ පළමුවෙන් වචන හොරු කරන්න. ගුණාමයේ අනුලෝම, ඊළඟට අනුලෝම පුරුදු නාම, ගුණාමයේ ප්‍රතිලෝම. ඉතින් අරහං ගුණ ඊගන්නම සම්මා සම්බුද්ධ විජ්ජාචන පළමුවෙන් අපි තේරුම අවශ්‍ය නැහැ. වචනේ විතරයි. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරතේ සත්තා දේ මනුස්සානං
බුද්ධ භගවා. ඊළඟට ආපහු ගන්නත් පුළුවන්. භගවා බුද්ධ සත්තාදී මනුස්සානං අනුත්තර ප්‍රධම්මසාරතේ ලෝකවිදු සුගතෝ විඥාචර්ණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. මේ විදිහට ගුණ නමේ ඉස්සලා හුරු වෙනවා. මේ හුරු වෙන අතරේ තමන්ගේ සිත සමාධි කරවීමේ වේගය වැඩි කරගන්න පුළුවන් ආරම්මණයකුත් පිටුවා ගත්තොත් බුදුරුවක් ආරම්මණයක් වශයෙන් පිටුවා ගන්නවා අපිට හිතට ප්‍රසාදයේ තියෙන බුදුරුවක් තියෙනවනේ යම්බඳු බුදුරුවක් අපි දැකලා ඇති අනුරාධපුරේ ඒරුවන්ගලී චෛත්‍යරාජන් වහන්සේ අභියස හෝ ඒ වගේම දඩදා සමිඳුන් වහන්සේ අභියස හෝ වෙනත් අපිට ප්‍රසාදනීය බුදුරුවක් අපි අරමුණු කර ගන්න කොහේ හරි තැනක ඒ අරමුණු කරගෙන අපි මේ ගුණ නාමය කියවනවා මොනද තේරුම දන්නේ නැහැ කමන්නේ ඒකට වරදක් නැහැ ඉතින් බුදුරජාන් වහන්සේ වැඳුම් පිඳුම් කරන ආකාරයක් හෝ ගරු බෝමන් කරන ආකාරයක් හෝ පූජා සත්කාර කරන ආකාරයක් හෝ විදෙම් විද හිතේ අරමුණු කර ගන්න මේ විදිහට අරමුණු කරගෙන බුදු ගුණ නාමය අනුපෙළවේයෙන් කියනකොට හිතට පුදුමාකාර සැහැල්ලුවක් නිමීමක් සතුටක් ඇති වෙනවා මේ පින්වතුනි කිසිවක් දැනගෙන කරලා නෙමෙයි ඊළඟට මේවා දැනගෙන කරනකොට ඊට වඩා හොඳ ආනිසංස ලබන්න පුළුවන්කමක් තියෙනවා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රියේ ඉන්න ආකාරය හිතාගෙන ගුණ නාමයේ අනුපෙළවලින් අපි කියවනවා ඉතින් සමහරු කියනවා එහෙම කියුවාම ප්‍රතිඵලයක් නැහැ නේද ඉතින් එක එක්කෙනාගේ මතිමතාන්ත තමන් අත්හදා බලන්න තමන්ටම මේකේ වෙනස දකින්න ලැබෙයි ඒ නිසා තමන් අත්හදා බලන්න මේ විදිහට බුදුගුණ නාමය ඉතින් අපේ අනුලෝම ප්‍රතිලෝම ටික කාලයක් කරනවා මොකද මනස පිට යන්නේ කඩු කරගන්න ඇත්තටම අපේ නාමයක් මොونی නැහැ එක ගුණයකුත් ඇති නමුත් මුලදී අපේ හිත පිට යන ප්‍රමාණය වැඩිනේ ඒ නිසා තමයි අපි නාමයක්ම දෙන්නේ මුලදී ඒක අඩු කරගන්න ඉතින් එයා අපේ අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් මේව නැවත නැවත උරු වෙනකොට ඒ හුරු වීම හරහා හිතේ එකඟතාවයට පත් වෙන ගතිය වැඩි කරනවා හිත පිට යන ප්‍රමාණය අඩු කරනවා සමාධි වෙන ගතිය වැඩි කරනවා මේ විදිහට ඒ ගුණාංග 9 අනුලෝම ප්‍රතිලෝම පුරුදු වෙලා ඊළඟට අපි පුරුදු වෙනවා ක්‍රමක්‍රමයෙන් ගුණ එකකට එකකින් දිගට කරගෙන යන්න පුළුවන් ප්‍රමාණයට අපි පුරුදු වෙනවා හැබැයි සමාධි වීමේදී තාම ප්‍රයෝජනවත් වෙනවා ආරම්මණය ආරම්මණයෙන් තොර කරනකොට සමාධි වීමේ වේගය අඩුයි. අපි ගුණේ වචනය කියුවත් ඇති. අපි දැන් අවදින ගමන නම් ගමනක් යනවා නම් වාහනයක යනවා නම් වෙනත් කටයුත්තක් කරනවා නම් නිකන් වචනය කිව්වම ඇති. අරහං සම්මා සම්බුද්ධෝ කියලා ගුණ නම වචනයෙන් අනුලෝම ප්‍රතිලෝම කියව කියව අපි ඒක මෙනෙහි කරනවා. පුළුවන් නම් නව ගුණ වලකින් ඒක ගණන් කිරීමක් කරනවා. ඒ විදිහට බුදු ගුණ මානසිකාරයන් අපි කරන්න පුළුවන් සාමාන්‍ය වෙලාවට. හැබැයි පුළුවන් වෙලාවල් වලදී අර ආරම්මණය බුදුරජාන් වහන්සේගේ අරමුණ ඉදිරියේ තියාගෙන අපි එක වචනයකට බහිනවා. මේක අමාරු වෙලාවට ගුණ නමයට යන්නට ඕනේ. එක වචනයකට බහිනවා. ඒ වචනය අපි මෙනෙහි කරනවා අපේ අරහං අරහං අරහං. හැබැයි අර ආරම්මණයත් නැවත නැවත අලුත් කරනවා. එතනදී අපිට පුළුවන් නම් අරහං කියන පදේ එක හෝ අර්ථයක් අපිට තියාගන්න හිතේ රහසින්වත් පවුනකොල නිසා අරහං කියන භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලබන්න සුදුසුයි මේ දෙවියන්ගෙන් මිනිස්යන්ගෙන් ලෝකවාසී සත්වයන්ගෙන් හැම කෙනාගෙන් පූජා සත්කාර ලබන්න සුදුසෙක් භාගතුන් වහන්සේට ආමිස පමණක් නෙමෙයි යම් කෙනෙක් මේ බණ භාවනාවන් දිනු කරලා ධ්‍යාන මාර්ගඵල උපදවාගෙන තියෙන ප්‍රතිපත්ති පව දිනු කරගෙන තියෙන ඒවත් පූජා කරන්න සුදුසුයි අන්නේ නිසා අරහං කිය. අන්නේ වෙන දෙයක් හිතේ තියාගන්න. තියාගෙන ඒ එක ගුණයකින් අපි මේ නැවත නැවත බුදුරුව අලුත් කරනවා. අරහං 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 කියන සංඥාව දිගට දිගට පවත්වාගෙන යනකොට අන්න අර භවනාවකින් ලැබෙන සමාධි ගුණාංග මතුවෙන්න පටන් ගන්නවා. ඒ සමාධි ගුණාංගයන්ගෙන් පළමුවෙන් දැනෙන්නේ මේ භවනා කරන කාලය Tamanට අමතකල යනවා. කලින් අමාරුවෙන් කලේ අතේ පයේ වේදනාව බෙල්ලේ අමාරුව කොන්දේ අමාරු දැන් ඒක නැහැ දැන් අතේ පය වේදනාවක් නැතුව පය භාගයක් පයක් අමාරක් මේ භාවනාව කරගෙන යන්න පුළුවන් පසුතලය පිහිටනවා අන්න ඒක තමයි භාවනාවේ මුල්ම ලැබෙන ප්‍රතිඵලය ඒ ප්‍රතිඵලයත් එක්ක දිගින් දිගට කරගෙන යනකොට මොන බොහෝම සැහැල්ලුවෙන් කය පව නොදිනේ ගිහිල්ලා
මේ භවනා මානසිකාර්ය තුල මෙන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඒ භවනාවෙන් ලැබෙන දෙවෙනි අත්දැකීම. ඊළඟ භවනාවකෙන් හොඳට මේ ප්‍රදේශයම ආලෝකමත් වෙලා සමාධි උපදනවා. අන්නේ ඒ සමාධිය තමයි ඊටම වැදගත් සමාධි උපචාර සමාධිය. උපචාර සමාධියේදී ආලෝකයක් ඇතුලේ බොහොම පහසුවෙන් බුදුරුවක් අරමුණු කරගෙන භවනා මානසිකාර්ය පවත්වා ගන්න පුළුවන්. ඒ භවනා මානසිකාර්ය දිගට කාලයක් ඉන්න පුළුවන් බොහොම ශක්තියක් එකෙන් නැගී තියාම. ඉතින් ජීවිතේ විශාල වෙනසක්. ඒතර තමන්මයි මේ ජීවිතේ පරිවර්තනය කරන්න ඕනේ. තව කෙනෙකුට කරගන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ජීවිතය එහෙමනම් මේ වාගේ භවනා මානසිකාර්යයකින් පරිවර්තනය කරගන්නට ඕනේ. එහෙම වුණාම පින්වතුනි අපිට මේ වෛරස් වාගේ දේවල් වලින් මඟ හරින්න පුළුවන් නුවණක් පහළ වෙනවා පමණක් නෙමෙයි. අපේ කර්ම ශක්තියත් හොඳ කර්ම ශක්තියක් පහළ වෙනවා. අන් අයට උපකාර කරන්න, ආශිර්වාද කරන්න, ලෝකයටම උපකාර කරන්න, ආශිර්වාද කරන්න පුළුවන් ශක්තියක උඩ නැගෙනවා. මේ සමත භවනාවකෙන් ලැබෙන ආනිසංශ. ඉතින් මේ ආලෝකයන් පිළිබඳව මේ අයට සමහරලාට මතිමතාන්තර තියෙන්න පුළුවන්. මේ කවුරුත් අහලා තියෙනවා අනාථපිණ්ඩික සිරිතමා පිළිබඳව. එතුමාගේ නැගණියගේ නිවසට ගියේ වෙනදාම රජගහනුවර. ඒ වෙලාවේ දැනගන්න ලැබුණා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය නිවසට වඩන බව. බලවත් ශ්‍රද්ධාවක් ඇති වුණා. බුදු ගුණ අහලා, දහම් ගුණ අහලා, සංඝ ගුණ අහලා බලවත් ශ්‍රද්ධාවක් ඇති වුණා. ඒ ශ්‍රද්ධාවෙන්ම එතුමා කිව්වා දැම්ම යන්නට ඕනේ බලන්න. නැගණිය කිව්වා දැන් යන්න එපා රාත්‍රියේ. මේ අඳුරේනේ කරවලයිනේ. ඒ උඩ මහන් තලාවේ ආසන සකස් කරලා දුන්නා. රාත්‍රියේ නින්ද යන්නේ. මේකමයි කල්පනා කරන්න. බුදුගුණමයි කල්පනාවෙන්. දහම්මයි කල්පනාවෙන්. සංඝගුණමයි කල්පනාවෙන්. රාත්‍රියේ විශාල ආලෝකයක් පහළ වුණා. මනසට ආලෝකයක් පහළ වුණා. රාත්‍රියේ මැදියම් කාලයේ මේ එළියෙන් හිතුවේ එළිය වැටලයි කියලා. පහළට බැහැලා පාර දිගම ගමන් කළා. පාර දිගමන් කරෙත් මේ ආලෝකයෙන් මේ ආලෝකයෙන්ම යමුසොහන් තුනක් පව කරගෙන ගියා. ඒ තැන්වල මේ මිනිවල කකුල් හැප්පෙන අවස්ථාවල යම් විදියකින් ආපහු මේ ආලෝකයේ අතුරුදහන් වුණා. නමුත් දෙවි කෙනෙකුගේ උපකාරයෙන් මේක නැවතමතු වුණා. මේ විදියට ගෙහිල්ලා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණා. ඒ වෙලාවේදී හිත ඉතාම ප්‍රසන්නයි, හිත ඉතාම ප්‍රබලයි, ආලෝකමන්තයි, හිත අවදි. ඒ අවදි වෙච්ච හිතෙන් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. සෝහා මාර්ගඵලයෙන් නිවන් අවබෝධ කරගන්න ලැබුණා. දහම කාවත් දෙන්න ලෝක ස්වභාවය අවබෝධ වෙන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි මේ මනස හොඳට අවදි වෙච්ච අවස්ථාව. මනස හොඳට ආලෝකමන්ත වෙච්ච අවස්ථාව. ඒ නිසාවෙන් අපි මේ පුළුන්තර මේ භවනා ක්‍රම අත්දා බලන්න මේ වල තියෙන තව භවනා ක්‍රම සම්බන්ධිනු කරන ක්‍රම සම්බන්ධව අපේ ඉදිරියට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. කවුරුත් මෙදාස් කීපය තුළ බොහොම හොඳ විවේකයක් ලැබුණා. ඒ විවේකයේ නිකරුණේ නැති නොවේ. තමනුත් පවුලේ අයත් ඒ වගේම තවත් අසල්වැසි වෙනොත් එයාටත් දැනුම් දෙලා හෝ මේ භවනා ක්‍රම අත්දා බලන්න. එතකොට අනිවාර්යෙන් මේ සිය දෙනෙක් අත්දා බැලුවොත් අපි දන්නවා මෙහින් භවනාවේ ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබන්න පුළුවන් අඩුම ගණනේ 50 දිනකටවත් දෙයින් හොඳ ප්‍රතිඵල සමාධි මට්ටමට ප්‍රතිඵල 5 දිනකට 10 දිනකට ඉතා ඉක්මනින් ලබන්න පුළුවන්. අපේ ඇයිට හොඳ පිනක් තියෙනවා. සංසාරයේ කරු පිනක් තියෙනවා. වර්තමානයේ මේ හොඳ රෝණයකමින් කරනවා නම් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා අපි ආශිර්වාද කරනවා මේ පින්වත් සෑම දිනාටමත් ලංකා වාසි සෑම දිනාටමත් ලෝක වාසි සෑම දිනාටමත් මේ භවනාමය කුසලයේ තව තවත් දියුණු කරගෙන තමන්ගේ ජීවිතවලට ආරක්ෂාව උපදවාගෙන ඒ වගේම ලෝකයටත් ආරක්ෂාව ආශිර්වාද ලබා දෙන්න පුළුවන් ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. කොරෝනා වෛරසයෙන් පෙළෙන්නා වූ මේ ලංකාවේ, ලෝකයේ ඒ වගේම විශාල රටවල් ප්‍රමාණයක, ඇමරිකා ආදී රටවල් ප්‍රමාණයක විශාල ප්‍රමාණයක් මේ කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වලා ඉන්නවා. ඒ පීඩාවට පත්වලා ඉන්න සෑම දිනාටම නිරෝගී භාවයම ලැබේවා කියලා ආශිර්වාද පවත්වනවා. ඒ වගේම භීතියට පත්වලා ඉන්න ඕ ඒ රටවැසියන් සෑම දිනාටම, ලෝවැසියන් සෑම දිනාටම ඒ වෛරස් භීතියෙන් සම්පූර්ණ මතමෙදෙන්න අපේ මේ භවනාමය කුසලය උපකාරක කුසලයක් වේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ඒ වගේම අපේ මේ භවනාමය කුසලොත් පිරිත් දේශනාවන් පවත්වන ලෝකේ පුරා ඒ පිරිත් දේශනාවන් කුසලලොත් අනුමෝදන් වෙන්නා වූ සීලම දෙවි රාජරුන් වහන්සේලාගේ ආශිර්වාද බල
මේ ලෝක වාසයෙන් වෙත යොමු වේවා ඒ ආශිර්වාද බලයෙන්ොත් සෑම දිනාටම කොරෝනා බිය සම්පූර්ණයෙන්ම දුරින් භූත බවට පච්චර ගන්න ලැබේවා කියන අපි ආශිර්වාද පවත්නවා සෑම දිනාටම මේ භවනා මාර්ගයන් හොඳට අනුගමනය කරලා භවනා අධ්‍යක්ෂින් ලබන්නත් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්නවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං තේ සෑම දිනාටම තෙරුවන් සරණයි